අපි බලමු MH 380 කියන මැෂින් එකේ කොහොමද සින්ක්‍රොනයිසින් හදාගන්නේ කියලා. මෙතන සින්ක්‍රොනයිසින් වෙනස් වෙන්නේ මුගක් කාලාට මෙන්න මේ ස්ක්‍රූ දෙක බුරුල් කරාට පස්සේ සින්ක්‍රොනයිසින් වෙනස් වෙනවා. අපි බලමු ස්ක්‍රූ දෙක බුරුල් කරලා මෙන්න මේ විදිහට බුරුල් කරාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ෂාෆ්ට් එක කරකවන්න. මේ ෂාෆ්ට් එක කරකවනවා කියන්නේ ඔයාලට පේනවා නීඩල් එක නවත්තලා තියෙන්නේ. නීඩල් එක එක තැන තියෙන්නේ. අපිට පුළුවන් ලූපර් එක විතරක් මෙහෙම කරකවලා ගන්න. මෙන්න මෙතනෙත් තමයි සින්ක්‍රොනයිසින් හදන්නේ. අපි සින්ක්‍රොනයිසින් හදද්දී බොහොම වැදගත් වෙනවා නීඩල් එක උඩින්ම පහළට කරලා තමයි සින්ක්‍රොනයිසින් හදාගන්න ඕන. නීඩල් එක උඩින් පහළට කරලා අපි එන තද කර ගන්නවා ගිය විල් එක. එන තද කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට කැණයක් සාමාන්‍ය ගන්න තද කරලා අපි බලනවා මෙන්න මේ ලූපර් එකේ ගමන කොහොමද කියලා. ලූපර් එක ඉස්සරහින් යනකොට කොහොමද, ඒ වගේම පිටිපස්සෙන් යනකොට කොහොමද කියලා. සාමාන්‍යයෙන් මේකේ සින්ක්‍රොනයිසින් අපිට හරියටම හරි ගියා නම් මෙන්න මේ නීඩල් අයි එක, නීඩල් අයි එකට නීල් අයි එකයි ලූපර් අයි එකයි එක කෙලින් එනවා පිටිපස්සෙන් යද්දි. ඒ වගේම ආපසු එද්දිත් මෙන්න මේ විදිහට ලූපර් එකේ අයි එකයි නීල් එකේ අයි එකයි හරියට සමාන වෙනවා. ඒ කියන්නේ මේ පැත්තෙන් ලූපර් එකේ නූලක් දැම්මම නීල්ලෙන් ගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී නීල් එක මේ පැත්තේ නූලක් දැම්මම ලූපර් හෝල් එකෙන් එළියට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට බැලන්ස් වෙන්න ඕන සින්ක්‍රොනයිසින්. සින්ක්‍රොනයිසින් තියන්නේ මම මුලදී පෙන්වපු විදිහට මෙන්න මේ ගිය වීල් එකේ තියෙන මේ ලොකු වෙන දෙක බුරුල් කරලා තමයි මෙන්න මේ ෂාෆ්ට් එක මෙතනින් කරකවලා ගන්න පුළුවන්. කරකවන්න පුළුවන් කරකවලා තමයි අපි සින්ක්‍රොනයිසින් තියාගෙන තියාගෙන ඉවර වෙලා අපි අනිවාර්යයෙන්ම මෙන්න මේ ඇන දෙකම හොඳට තද කර ගන්න ඕන. මුලදී බුරු කරගත් ඇන දෙක මෙන්න මේ විදිහට තමයි අපි MH 380 කියන මැෂින් එකේ සින්ක්‍රොනයිසින් ටයිමින් එක තියාගන්නේ.